අයිබෝන් ඇපල් කඩේ නුවණ අදත්තාව ඔබත් එක්ක කතා බහකට මම හැමදාම කියනවා වගේ මගේ channel එක හොඳයි නම් මගේ videos හොඳයි නම් subscribe කරලා ළඟම තියෙන bell එක ඕල් දාලා තියාගන්න මම video එකක් දානකොටම ඔබේ ළඟට ගෙන්නව ගන්න පුළුවන් ඒ වගේම යාළුවන්ට බලන්න share කරන්න අපි මේ විදිහට කතාවට අවතීර්ණ වුණොත් එහෙම අපේ රට දැන් ගමන් කරන තත්ත්වයේ ඉතාම අවදානම් තත්ත්වයක තියෙන්නේ අපි මෙච්චර කාලයකට ලෝකෙන් දැනුම අරගෙන අවිල්ලලා මේ ගැන ප්‍රාමාණික දැනුමක් තියෙන කාගෙන් හරි අරගෙන අවිල්ලලා අපේ සාමාන්‍ය ජනතාවට තේරෙන භාෂාවෙන් මේ දැනුවත් කිරීම කරන්නෙම මේ උඩුගම් බලා පීනන වැඩේ කරන්නෙම පහරක් හිතනවනම් මේ රජයට විරුද්ධවම අපි කතා කරනවා කියලා වල නෑ අපි ලෝකෙන් ඒ දැනුම අරගෙන අවිල්ලලා කියන්නේ මේ රට මේ පාලකයෝ ගෙනියන තැන ඒ තරමට හොඳ නැති නිසා තමයි අපි මේ දැනුම මේ විදිහට ගේන්නේ. එතකොට අපි මෙච්චර කාලයකට අපි ලෝකෙත් එක්ක සංසන්දනය කරේ ලෙබනන් රටත් එක්ක තමයි අපි සංසන්දනය කළේවලා අපේ රට මෙන්න මේ වගේ තත්ත්වයකට එනවා. ඒක නිසා පරිස්සම් වෙන්න ලංකාවෙ ඉන්න පාලකයන්ට දැනුවත් කළා. මේ ගැන හොඳ දැනුමක් තියෙන ප්‍රාමාණික දැනුමක් තියෙන ඒ විද්වත්තු ලංකාවේ පාලකයන්ට දැනුවත් කරා. මොන් කිසි දෙයකට ගණන් ගන්න නැතුව අවසානට අපේ රට විශාල මහනුවරක් කරන්න ඔන්න මෙන්න දැන් තියෙන. එතනින් එහාට ඉතින් ආයි කවර කතාවද? එතකොට හිටපු මහ බැංකු අධිපති මොකද්ද කරේ? අපි වගේම මේ ගැන ලොකු දැනුමක් තියෙන මිනිස්සු කිව්වා ලංකාවේ මේ තරම් මුදල් අච්චු ගහන්න එපා. අච්චු ගහනවා කියලා කියන්නේ උද්දමනේ වැඩි වෙලා රට බංකොලොත් වෙන්න යන්නේ. ඒක නිසා උද්දමනේ වැඩි කරන්න එපා මේ විදිහට කර. නෑ නෑ කිසි දෙයකට කන්නකට ගත්තේ නැති අමන පාලකයෝ ඒ වගේම අමන නිලධාරීන් නිසා තමයි අපේ රට මෙන්න මේ තත්ත්වයට උදා වුනේ. එතකොට දැන් අපි අර ලෙබනන් රටෙන් ආදර්ශ ආරාරම් කියේ කියේ ඉඳලිවල දැන් අපිට කොහෙද ගන්න වෙලා තියෙන්නේ? දැන් අවසානට ගන්න වෙලා තියෙන්නේ නම්බර් 1 ඉන්න වෙනිසියුලාව. එතකොට වෙනිසියුලාව කියලා වෙලා කියන්නේ ඒ අපේ රටේ දැන් ඉන්න පාලකයෝ වගේ ඒ රටේ ඉඳලා ඒ රටේ පාලකෝ දැන් රට නැත්තටම නැති කරා. ඒ මිනිසුන්ට ඉන්න හිටින්න ජීවත් වෙන්න විදියක් නැතිව උද්දමනය අතින් නම්බර් 1 තත්ත්වයටපත් කළේ වෙලා රට විනාශ කළම දැම්ම. දැන් අපේ රටත් ඒ තත්ත්වයටපත් වීගෙන එනවා. එතකොට දැන් ඉන්න පාලකයෝ ගැන අපි කතා කරමු. එතකොට අපේ රටේ ඉන්න පාලකයෝ කියලා මේ රාජපක්ෂ හොරු ටිකක් ඉන්නවනේ. උන් ටික මොකද්ද මේ කරන්නේ? දැන් මේ තියෙන උද්දමනය අඩු කරන්න පුළුවන් හේතු කාරණා අපේ ඉන්න විද්වත්තු ගෙනල්ලා දෙනවා. එතකොට ඒව කනකටවත් ගන්න නැතුව දැන් හැබැයි ඉන්න මහ බැංකු අධිපති යම් කිසි කාර්යයක් කරගෙන යනවා. ඒ මිනිස්සයාගේ දැනුමෙන් ඒ මිනිස්සයාගේ හැකියාවෙන් නමුත් රටේ ඉන්න ප්‍රධාන පුරවැසියා ඒකට දෙන දායකත්වය මත තමයි මේ රට මෙතනින් එහා නැගිටවන්න පුළුවන්. එතකොට රටේ ඉන්න පාලකයා දැන් විශ්වාස නැත්තම් මිනිසුන්ට ලෝකෙ මිනිසුන්ට ඒ පාලකයා විශ්වාස නැත්තම් ඔවුන්නු දන්නවනම් මුන් හොරු කියලා වෙලා එතකොට ඒ මිනිස්සු උදව් කරන එක නවත්තගෙන ඉන්නවා. එතකොට දැන් අපිට මේ රටේ ඉන්න මේ පාලන පැලැන්තිය වෙනස් කරගත්තොත් එහෙම අපිට යම්කිසි විදියකින් ලෝකෙට කියන්න පුළුවන් අපි ඉන්නේ දැන් අලුත් ආණ්ඩුවක්. මේක අපි ගත්තේ ගාම්ම මේ රට මෙන්න මේ වගේ දරිද්‍රතාවයෙන් උපරිම තත්යකට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම සංචිත මොනවත්ම නැහැ. ඒක නිසා අපිට යම්කිසි කාලයක් ඕන කියලා වල ඒ මිනිස්සුත් එක්ක කතා කරලිවල මේ ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩ ඒ ටික කරගන්න පුළුවන්. එතකොට ලෝකෙන් උදව් ඉල්ලන්න පුළුවන්. එතකොට ලංකාවේ හරි පාලකෙක් නම් අපිට දැන් ලංකාවේ මිනිස්සුන්ගේ යමන ඩොලර් එකකට හරි වග වෙනවා කියන පාලකෙක් නම් එයාට ඇවිල්ලිවල ලස්සන්ට මයික් එකක් ඉස්සරහා ඉඳගෙන ඉවල රටේ ජනතාවට කතා කරන්න පුළුවන් පුරවැසියනි අපේ රට මෙන්න මේ වගේ තත්ත්වෙ තියෙන නිසා උදව් කරන්න කියලා ඒ තරමටවත් කතා කරගන්න බැරි බංකර් ගහගෙන මිනිස්සුන්ගේ ඉස්සරහට යන්න බැරි බංකර් ගහගෙන ඉන්න ජනාධිපති කෙනෙක් අගමැති කෙනෙක් තමයි දැන් අපේ රටේ ඉන්නේ. එතකොට මේ தත්ත්වය මේ විදිහට ඉස්සරහට ගියොත් එහෙම මොන වගේ தත්ත්වයක් උදා වෙන්නේ? එතකොට ඒ අයට තියෙන ප්‍රශ්න ටික තමයි මිනි මරුම් නඩු, මංකොල්ල දූෂණ, වංචා නඩු ටික මේ ආණ්ඩුව පෙරළුණ ගමන් ඇදෙනවා කියන බයනේ මේ කට්ටියට තියෙන්නේ. එතකොට එතනින් එහාට රට ඇත්තටම රට හරි ගස්සන්න රට දියුණු කරන්න ඕන කියලා හිතනවා නම් මේ මහින්ද රාජපක්ෂ කියන මයිනා කොච්චර කාලයක්ද දැන් පාර්ලිමේන්තුව තුල හැමදාම කියන්නේ අපිට අවුරුදු පහක් දෙන්න මේ රට දියුණු කරන්න. හරිද? එතකොට ඕ රනිල් වික්‍රමසිංහලා, එතකොට මෛත්‍රීපාල සිරිසේනලා, එතකොට සජීව ප්‍රේමදාසලා,
ඒවගේම මේ ඉන්න පාලන පැලන්තිය මෙච්චර කාලයක් 74ක් කරපු පාලන පැලන්තිය තුල මේ ඉන්න පක්ෂ දෙක තුන කරපු මෙහෙ මොකද්ද කියලා වෙල කියන්නේ අපේ රට ආගාධයෙන් ආදායගාධයට ගෙනිච්ච එකනේ කරලා තියෙන්නේ. එතකොට එතනින් එහාට ඒකයි කියන්නේ මේ රට මේ කට්ටියට හදන්න බෑ. මේ රට හදන්න නම් අනිවාර්යයෙන්ම තුන්වෙනි බලවේගයෙන් යුතු ආණ්ඩුවක් ගේන්න ඕනේ. ඊට පස්සේ අපි කතා කරමු මේ ඉන්න පාලකයා දැන් ඇත්තටම අපේ රටට ආදේද කියලා. එතකොට මේ ඉන්න දැන් ඉන්න ගෝඨාභය රාජපක්ෂ නොහොත් පිස්සා මහින්ද රාජපක්ෂ නොහොත් මයිනා එතකොට බැසිල් රාජපක්ෂ නොහොත් කපුටා එතකොට ඕ ඉන්න හැත්ත බුරුත්ත උන්ගේ පවුලම එතකොට මේ රටට ආදරේ නම් දැන් මේ වෙලාවේ කරන්න ඕනේ සර්වපාක්ෂික ආණ්ඩු අරව ආණ්ඩු මේ ආණ්ඩු කර කර කී කී ඉන්නේ නැතුව අපිට තියෙන ප්‍රශ්න ටික අපි විසඳගමු නමුත් මේ රට මේ වැටෙන තත්ත්වෙන් ගොඩ එන්න නම් ආදරයක් තියෙනම් ඇත්තටම ඒ මිනිස්සු කරන්න ඕනේ මේ වෙලාවේ රට කරන්න පුළුවන් ප්‍රාමාණික දැනුවත් තියෙන විද්වතෙකුට මේ රට බාර දෙන එක ඒකට ඒකවත් කරන්න උනන්දුවක් නැහැනේ හැමතිස්සෙම බැරියල්ට් එක දාගෙන ඉන්න එක තමයි කරන්න බලාගෙන ඉන්නේ එතනින් එහාට ඇත්තටම මේ රටට ආදරේද කියලා හිතන්න පොඩ්ඩක් මේ රටට ආදරය කරන මිනිහෙක් නම් මේ වෙලාවේ මුළු රටම මෙච්චර ඇවිස්සලා බලන්න හැම තැනින්ම දස දහස් ගණන් ලක්ෂ ගණන් මිනිස්සු ඇවිල්ලා පාට ඇවිල්ලා කියනවා ඔබලට කරන්න බෑ ඒ නිසා මේ රට දාලා යන්න කියලා. එතකොට මේ රට දාලා යන්නේ නැතුණත් මේ රටේ දැන් ඉන්න පාලකය හරි නෑ කියලා වල මිනිස්සු එළියට බැස්සට පස්සේ ඒ මිනිස්සු සදාචාරාත්මක අයිතියක් තියෙනවද මෙච්චර මිනිස්සු ඇවිල්ලා කියද්දි යන්න කියලා ඉන්න. එතකොට ඒ කට්ටියට ඒ තරම් ආදරයක් තියෙනම් දැන් පකිස්තානයේ අගමැතිතුමා එළියට දැම්මට පස්සේ දැන් පකිස්තානයේ මුළු වීදි පුරවගෙන වැල්ල මිනිස්සු ඉන්නෝ පකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඕන කියලා. එතකොට දැන් මේ රටේ බහුතරයක් මිනිස්සු සේරම එළියට වැහැලි වෙලා මේ රාජපක්ෂ හොරු ටිකට යන්න කියලා වෙලා කියනකොට තැන් තැන් වලට 40ක් 50ක් එක්කව කරගෙන කරන්න පුළුවන් දේ මොකද්ද? ඕක දහඬ. දැන් ඕ 69 ලක්ෂයක් කියන මිනිස්සු ඇත්තටම ඒ මිනිස්සු ආකල්ප මේ වශයෙන් වෙනසක් වෙලා දැන් ඒ මිනිස්සු දන්නෝ මුං හොරු මුං මංකොල්ලකාරයෝ මුන්ට මෙතනින් එහාට මේ රට දියුණු කරන්න බෑ කියලා. එතකොට ඒ මිනිස්සු දැන් මේ රාජපක්ෂ හොරු ටික එලවන්න ඕන කියන තැන ඒ මිනිස්සු ඇවිල්ලා ඉන්නවා. ඒක නිසා අපි ඇත්තටම අපේ රටේ දැන් මේ ඉන්න මේ දැන්ටත් මේ රාජපක්ෂ හොරුන්ට මේ රට හදන්න පුළුවන් කියලා කවුරු හරි හිතනවා නම් ඒ අයට මම මේ කතා කරන්නේ ඇත්තටම අම්මේ තාත්තේ සහෝදර සහෝදර මේ මිනිසුන්ට ඇත්තටම රටක් හරි ගස්සන්න කියලා උමනාවන්නේ ඒ මිනිසුන්ට උමනාව තියෙන්නෙම මේ නඩු ටික මේ හොර වංචා දූෂණ ටික බ්ලොක් කරගෙන ඉන්න ඒ අර ජනාධිපති මුක්තිය අගමැති මුක්තිය ඊට පස්සේ පාර්ලිමේන්තුවේ තියෙන ඒ මුක්තිය තියාගෙන මේ නඩු ටික මේ හොරවර වංචාකන් දූෂණකන් ටික වහගෙන ඉන්න විතරයි ඒ මිනිසුන්ට කිසි උමනාවක් නැහැ. ඒක නිසා මම මේ කට්ටියට ආදරයක් තියෙනවා නම් ලංකාව ආදරයක් තියෙනවා නම් මේ වෙලාවේ රට දෙන්න තිබුණා මෙතනින් එහාට ඇත්තටම මේ අපි චන්දි දීපුවන් අපිට විරුද්ධව නැකිල්ල ඉන්නවා කියලා වල ඒ තියෙන වෛරයෙන්ම මේ රට අල්ලගෙන ඉන්නවා කියලා තමයි මම කියන්නේ. ඒ වෛරයක් අපේ රටේ මිනිස්සුත් එක්ක මේ වෛරයක් පිරිමහන්නේ. හරිද? එහෙම නැත්නම් ඒ කට්ටියට ඇත්තටම ආදරයක් තියෙනම් දැන් මේ වෙලාවේ දැන් මේ ගැන හොඳ දැනුමක් තියෙන මිනිහෙකුට ඔන්න මේ රටේ මේ පාලකයා වෙලා දැන් ඇවිල්වල වාඩි වෙන්න ඔබතුමා වාඩි වෙලිවල මේ රට පුළුවන් නම් කෙලින් කරලා දෙන්න කියලා අපිට දැන් කියන්න පුළුවන්. ඒ මිනිසුන්ට කියන්න බැරි ඒ හොරකම් වංචාව දූෂණ ඒ ෆයිල් ටික උඩේ කියලා වල බයට. ඒක නිසා අපේ රට දැන් මේ වෙනිසියුලාවේ මම මේ ෆොටෝස් දාන්නම්. ඒව ඇත්තටම බලන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. දවසෙන් දවස පෝලිම් වල මිනිස්සු හිටියා ඊට පස්සේ රටේ උද්ඝෝෂණ පටන් ගත්තා ඊට පස්සේ දැන් හොස්පිටල් එහෙම ඇත්තටම ලංකාවේ ඉස්සරහට එන තත්ත්වය තමයි තියෙන්නේ. බෙහෙත් ටික නැතුව මිනිස්සු මැරෙනවා ඊට පස්සේ තෙල් ටික නැහැ සම්පූර්ණ ආර්ථිකය වැටලා තියෙන නිසා තමයි අපි කියන්නේ අපේ රට මේ දැන්ට එන්න හදන්නේ. දැන් මෙතනින් එහාට මිනිස්සු දන්නවා මේ රටට එන එක ඩොලර් එකකටවත් වග කියන්න පුළුවන් පුද්ගලයෝ නෙවෙයි එන්නේ කියලා වෙලා දැන් මේ ළඟදී ඉතාලි වලින් රුපියල් මිලියන 100 ගාණක් දුන්නා. ඒ 100 ගාණ දෙනකොට ඉතාලි වලින් කිව්වා ලංකාවට සල්ලි දෙන්නේ නැහැ. අපි කොහේ හරි බෙහෙත් සම්පාදනය කරන කම්පැනි එකකටම ඩිරෙක්ට් සල්ලි දෙන්නම් කියලා වෙලා කිව්වේ මොකද ඒ මිනිස්සු දන්නවා මේ එන එක ඩොලර් එකකටවත් මුං වග කියන්නේ නැහැ වග වෙන්නේ නැහැ ඒ ඩොලර් ටික හොරකම් කරනවා කියලා. ඒක නිසා තමයි ලෝකෙ කිසිම කෙනෙක් මේ රාජපක්ෂ හොරු ගැන කිසි විශ්වාසයක් නැහැ. ඒක නිසා සත්‍යයක්වත් ලංකා මිනිස්සෙක් සත්‍යයක් දෙන්න කැමති නැහැ ඩොලරයක් දෙන්න කැමති නැහැ. එතකොට ලෝකෙ ඉන්න අනිකුත් ඕ රාජපක්ෂ හොරුන්ට කඩේ යන රට පොඩ 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 ලියලා දෙන ඕ ඉන්දියාව වේවා චයිනේ වේවා ඕ වගේ රටවල් හැමතිස්සෙම බලනෝ මුං තියාගෙන
අපේ රට උන් මොකද උන්ට කිසිම ආදරයක් ගෞරවයක් නැහැනේ රටගෙන උන්ට යන්න රටක් තියෙනවා උන්ට පරිස්සම් කරන දේපල ලෝකෙ තියෙනවා ඒක නිසා ඒ ටික මේව කරන නිසා එතනින් එහාට අපේ රටේ මිනිසුන්ට අපිට ආදරයක් නැහැ ඒක නිසා තමයි මුන් මේ විදිහට අතන්න නැතු යන්නේ එතකොට ඒ මිනිසු දන්නෝ මේ මිනිසුන්ට සල්ලි ටික ලැබුවොත් එහෙම එතනින් එහාට ඒ ටිකත් හොරගොඩ යනවා කියලා ඒක නිසා දැන් හෙට දුන්නොත් එහෙම මේ රට තුන්වෙනි බලවේගයකට දීලිවල මේ රට මෙතනින් එහාට නැගිටවපන් කියලා වෙල කිව්වොත් එහෙම लोकी इन श्रीलांकिको उदव करण एवगेम अनिकुत अटवा उदव करण अपट मे विला मे नय प्रतिगत करगा मे राज्य तीन करगा मुखद उंट उंगे तीन हो रेडकांतिक इसलिवल चाइना एवगेम इंडिया उंट थ्रेट करण बल अनिवार मे देवल මේ විදිහට කරන්න ඕනේ අරක ලියලා දෙන්න ඕනේ මෙහෙ ලියලා දෙන්න ඕනේ එහෙ ලියලා දෙන්න ඕනේ කියලා වල ඒ ණය වලට ණය හිලව් කරගන්න ක්‍රමයක් තමයි උඹ බලන්නේ ඒ නිසා මේ බුද්ධිමත් ජනතාවට අපි කියන්නේ මේ වෙලාවේ මේ කොහොම හරි තමන් මේ හිටගත්තේ තැන හරියට හිටගෙන මේ රාජපක්ෂ හොරු ටික එලවන්න බලන්න නැති වුණොත් එහෙම අපේ රට මෙතනින් ගලව ගන්නම් බෑ ගලව ගන්නම් බෑ ඒක අනිවාර්යයි ඒක නිසා මේ ඉන්න පාර්ලිමේන්තුවේ ඉන්න මේ හොරු ටික දම්මලම අනිත් එක තමයි අපේ තියෙන මේ විවස්ථාවේ තියෙන වෙනස්කම් ටික කරගෙන වල්ලා අපි හරි රටක් හරි විදියට නැගිටවන්න පුළුවන් පරිසරයක් හදාගන්න මුංගෙම්ම අපි මේව කරමු ඒක නිසා ජනාධිපති හැමතිස්සෙම දැන් බලන්න ජනාධිපති කියලා කියන්නේ චර කොන්දක් පණ නැති මිනිහෙක්ද කියලා ගිහිලිවල විපක්ෂයේ කට්ටිය එක්කහුවෙලිවල කතා කරනකොට කියනවා මම ਸਰවපාක්ෂික ආණ්ඩුවකට මම කැමති මම අගමැතිට කියන්නම් අස්වැන්න කියලා. ඊට පස්සේ අගමැති ප්‍රමුඛ ඕ ආණ්ඩුවේ පිරිස ගිහිලිවල කියපු ගාන ආයි කියනවා අයියට විරුද්ධව මම කතා කරන්නේ නැහැ. මම කිව්වෙත් නැහැ එහෙම දෙයක්. ඒක නිසා ඔබලා තමයි 113 ගෑන්ලිවල මේ රට කරගෙන යන්න කියලා කියලා. එතකොට මේ ජනාධිපති කියලා කියන්නේ ඇත්තටම මහා කොන්ද පණ නැති මොන සෙවලේද කියලා හිතා ගන්න බෑ. යුද්ධ කරා කියලා කියනවා හමුදා හිටිය කියලා කියනවා ඇත්තටම දවසින් දවස දවසින් දවස එක එක දේවල් වෙනස් කරන මොන කොන්ද පණ නැති මිනිහෙද්ද ඒක නිසා ඔయిత වඩා ඇත්තටම මේ රටේ මේ සාමාන්‍ය පුරවැසියෙකුට ඔయిత වඩා පර්සනලිටි එකක් තියෙන කොන්දක් තියෙන ඒ මිනිහ දෙයක් කිව්වනම් එහෙම ඒක ඍජුව ඉන්නවා එතනින් එහාට ජනාධිපති කිව්වනම් මචං කිව්වේ විදිහට තියෙන්න ඕනේ අයිය එලවනවනම් අයියද පවුලද සහෝදරයෝ දේව නැ එලවනම කිව්වනම් එලවන්න ඕනේ එතකොට දැන් ඇවිල්ලල හරිම කතාව නාමල් කිව්වා एक रेस्पेक्ट नामल तीयना लेडेट बेहेत करनो मिसा केतनिंग यहाँ नैति लेडेट बेहेत कल वेडन नैन मैं राटे मिनिसु इल्लाने गोटा गो होम एतो कोड़ उ कियनो मैं गोटा कियनो पलयां माईना पलयां बेसिल पलयां काका पलयां माईना पलयां के कियनो ओक ने मिनी इल्लाने राटे मिनिसु इल्लाने गोटा गो होम ओक तेरें नैति अमेरिका हिट पुपुर वैसी एक निसा अपे रटा वाश्य वेने मैं राजपक्ष होरु टिक नैति राटक राजपक्ष होरु नैति आंडुवक एक सर गोटा गो होम इतनी हाट किसी दयाग्ने अर पाक्षिक मे पाक्षिक बोरु पेलस्तर कोंद पन नैति जनाधिपति की ओ पुट वाड़ी इन पा सहोदर एट हरी रटे पुरवेट हरी खाट हरी खता कल के खता कर पुलवा वचने हरी विदेट तीयागन पुलवा नायक कपट होने अदट गिहिलना अपे मिनिशुंट जायवे नोने मे अरगले जायवे नोने ये अरगले लसंट कल पेन्नुस हाईवे दल वाल मेरे अट संपूर्ण अकर्माण्य कल इन डॉलर टिकात इन रुपया टिकात नति करगेन मेरे अट ओट वड़ा विशाल महानुअर कल තමන්ට තියෙන වෛරය පිරිමහල ඕ විදියට දාලා යන්න නැතුව දැම්මත් හරි විදියට මේ රටින් බැහැලා යන්න ඒක තමයි වෙන්න ඕනේ අදට ගිහිල්ලෙන්නම් සෙල්ලු දෙනාටම තෙරුවන් සරණයි ආයිබෝවන්.